අපි අද දවසේ කතා කරන්න හදන්නේ සංඛ්‍යානයේ අලුත් මාතෘකාවක් ගැන. ඒ තමයි සහසම්බන්ධතාව. අපි මාතෘකාව ලියාගමු ඉස්සෙල්ලා සහසම්බන්ධතාව. සහ සම්බන්ධතාව සහසම්බන්ධතාව. අපි මේකට කියනවා correlation. correlation අපි ඉස්සලාම කතා කරමු සහසම්බන්ධතාව කියන්නේ මොකක්ද කියලා. සහසම්බන්ධතාව කියලා කියන්නේ විචල්‍යයන් දෙකක් ගත්තාම ඒ විචල්‍ය දෙක අතර පවතින සම්බන්ධතාව සංඛ්‍යාවේදී අපි හඳුන්වනවා සහසම්බන්ධතාව කියලා. එහෙනම් අපි ඉස්සලාම සහසම්බන්ධතාවයේ නිර්වචනය ලියාගනිමු. ලියාගමු. එහෙනම් විචල්‍යයන් දෙකක් ගත් විට විචල්‍යයන් දෙකක් ගත් විට එම විචල්‍ය දෙක අතර එම විචල්‍ය දෙක අතර එම විචල්‍ය දෙක අතර පවතින සම්බන්ධතාවය පවතින සම්බන්ධතාවය සංඛ්‍යානයේදී සහසම්බන්ධතාව ලෙස හඳුන්වයි. සහසම්බන්ධතාව ලෙස හඳුන්වයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේකෙහි විචල්‍යයන් දෙකක් ගැන කිව්වා. මොකක්ද මේ විචල්‍යයන් දෙක කියලා? ඒකේ එහෙනම් අපි පළවෙනි විචල්‍යය අපි ඉස්සල්ලාම සාකච්ඡා කරමු. පළවෙනි විචල්‍යය මොකක්ද කියලා ඊළඟට අපි සාකච්ඡා කරමු. දෙවෙනි විචල්‍යය මොකක්ද කියලා. එහෙනම් අපි ඉස්සල්ලාම පහලින් ලියා ගන්න සහසම්බන්ධතාවයේදී භාවිතා කරලා බලන්න. සහසම්බන්ධතාවයේදී භාවිතා කරලා බලන්න විචල්‍ය පහත පරිදි වේ. විචල්‍ය පහත පරිදි වේ. එහෙනම් පළවෙනි විචල්‍ය ලියුවා අපි. ස්වායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය මොකක්ද? අපි ස්වායත්ත විචල්‍ය කියලා කියන්නේ ස්වායත්ත විචල්‍ය. අපි මේක ඉංග්‍රීසියෙන් උත් තියාගමු. ස්වායත්ත විචල්‍ය කියන්නේ මොකක්ද කියලා? ස්වායත්ත විචල්‍ය ඉන්ඩිපෙන්ඩන්ට්. අපි ලියාගමු ඉන්ඩිපෙන්ඩන්ට්. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්. එහෙනම් අපි ස්වායත්ත විචල්‍ය යටතේ දියාගමු. විචල්‍යයන් දෙකක් දී ඇති විට කිසිදු විචල්‍යයක් මත රඳා නොපවතින විචල්‍ය ස්වායත්ත විචල්‍ය ලෙස හඳුන්වයි. ස්වායත්ත විචල්‍ය ලෙස හඳුන්වයි. ඊළඟට අපි එමු දෙවනි විචල්‍යයට. දෙවනි විචල්‍යය පරායත්ත විචල්‍ය. එනවා වලත් ලියාගන්න. දෙවෙනි විචල්‍යය පරායත්ත විචල්‍යය. පරායත්ත විචල්‍යය අපි පරායත්ත විචල්‍යයත් ලියාගෙන ඊට පස්සේ මේ දෙක අතර වෙනස තවදුරටත් පැහැදිලි කරගමු. විචල්‍යයන් දෙකක් දී ඇති විට එක් විචල්‍යයක් මත අනෙක් විචල්‍ය රඳා පවතිනම් එම විචල්‍ය පරායත්ත විචල්‍ය ලෙස හඳුන්වයි. විචල්‍යයන් දෙකක් දී ඇති විට අනෙක් විචල්‍ය මත රඳා පවතින විචල්‍ය පරායත්ත විචල්‍ය ලෙස හඳුන්වයි. මේක තමයි කිව්වේ ඩිපෙන්ඩන්ට් වේරියබල් කියලා. එහෙනම් අපි මේ උදාහරණයක් ගත්තා. අපිට මේ දෙක අතර තියෙන වෙනස පැහැදිලි කරගන්න හරි ලේසි. දැන් අපි හිතමු
කවුද ස්වායත්ත කවුද පරායත්ත කව මතද රඳාපවතින උස මත වයස රඳාපවතිනවද වයස මත උස රඳාපවතිනවද කොයි එකද පරි උස මත වයසද වයස මත උසද දැන් අපි බලමු වය යම් සිස් දැන් මේ දීලා ඉන්න සිසුවා උස යන්න යන්න වයසට යනවා නැත්තම් වයසට යන්න යන්න උස යනවා දැන් මේක මොකක්ද එහෙනම් ස්වායත්ත විචාරය. දැන් අපි දන්නවා දරුවෙකුගේ වයස යන්න යන්න උස මොකද වෙන්නේ? උස වැඩි වෙනවා. එහෙනම් වයස මත තමයි උස රඳා පැවතුනේ. වයස මත තමයි උස රඳා පැවතුනේ. එහෙනම් උස කියන එක අපි කියනවා පරායත්ත. මෙයා මත රඳා පැවතුනවා. මෙයා වයස මත රඳා පැවතුනින්ද අපි මෙයාට කියනවා පරායත්තයි. මෙයා පරායත්තයි. එහෙනම් මෙයා උස මත රඳා පැවතුනද නැහැ. මෙයා ස්වායත්තයි. 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 වයස කියන එක ස්වායත්තයි. උස කියන එක පරායත්තයි. මේක තමයි මේ දෙක අතර ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය අතර තියෙන වෙනස. එහෙනම් දැන් අපි මෙතනදී තව දෙයක් ලියාගන්න වෙනවා. ස්වායත්ත විචල්‍ය අපි පහලින් ස්ටික් එකක් දාලා ලියමු. පහලින් ලියමු. මේ ඔක්කොටම පොදු වෙන විදියට ස්වායත්ත විචල්‍ය ස්වායත්ත විචල්‍ය x මාගින් ස්වායත්ත විචල්‍ය x මගින් අංකණයේ කෙරෙන අතර x මගින් අංකණයේ කෙරෙන අතර පරායත්ත විචල්‍ය y මගින් අංකණයේ කෙරේ ස්වායත්ත විචල්‍ය x මගින් අංකණයේ කෙරෙන අතර පරායත්ත විචල්‍ය y මගින් අංකණයේ කෙරේ එහෙනම් දැන් අපි ස්වායත්ත විචල්‍ය අඳුරගත්තා පරායත්ත විචල්‍ය අඳුරගත්තා ඒකට උදාහරණයක් සාකච්ඡා කරමු එහෙනම් අපි ඊට පස්සේ අභ්‍යාස කියලා ලියමු අභ්‍යාස 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 පහත දැක්වෙන විචල්‍යයන්ගෙන් ස්වායත්ත විචල්‍ය සහ ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය හඳුන්වන්න ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය හඳුන්වන්න එහෙනම් මේකේ අපි ලියාගමු රෝමි ලක්කම් 1 රෝමි ලක්කම් 1 ලියාගන්න රෝමි ලක්කම් 1 පළවෙනි උදා පළවෙනි අභ්‍යාසයේ රෝමි ලක්කම් 1 ලියන්න ප්‍රචාරක පිරිවැය සහ විකුණුම් ආදායම ප්‍රචාරක පිරිවැය සහ විකුණුම් ආදායම ඊටසේ දෙවෙනි අභ්‍යාසයේ එකේ රෝමි ලක්කම් 2 පොහොර සහ පළදාව පොහොර සහ පළදාව එහෙනම් අපි බලමු ප්‍රචාරක පිටිපය සහ විකුණුම් ආදායම ගත්තාම මේකේ කවුද ස්වායත්තයි කියලා ප්‍රචාරණය සඳහා පිරිවැය දරන්න මොකද වෙන්නේ විකුණුම් ආදායම වැඩි වෙනවා ප්‍රචාරණය සඳහා පිරිවැය අඩු වෙද්දී විකුණුම් ආදායම අඩු වෙනවා එහෙනම් ප්‍රචාරක පිරිවැය කියන එක මොකද්ද ස්වායත්තද පරායත්තද
प्रचार का पीरिवेय ये देखें स्वायत्त इन्हें ना हमें स्वायत्त विचार ने आंकने करे कहूँ दिया ना स्वायत्त विचार ने भी आंकने करे एक्स किया ना इन्हें ना विकल्प मादा है हमें जिससे में प्रचार ने पीरिवेय माता राधा आपे हम इन्हें ना हमें मियाँ ने किया ना वाह वाई किया ना पारायत्त विचार ने वाई इतने पास से आप ये मुझे देवनी उदाहरण देंगे देवनी उदाहरण में आपने दिए ने पोहराई पारदा ऐहे ना मैं के पोहर किया ने स्वायत्त द नतं पालदा आव किया ने परायत्त पोहर दान दान मुझे देंगे पालदा आव वैरी बे ऐहे ना पोहर मात्रा तमाई पालदा आव रदा पाओगे अभी कहाँ कट है पोहर दान दान एक बेहमत අපි මේකට පොහොර දාන පොහොර දාන ගමන් මොකද වෙන්නේ මේකේ එන්න එන්න පළදාව වැඩි වෙනවා මේ ගහ ලොකු වෙනවා පළදාව වැඩි වෙන්න පටන් ගන්නවා එහෙනම් පොහොර දාන්න දාන්න පළදාව වැඩි වෙනවා එහෙනම් පොහොර කියන එක ස්වායත්තද පරායත්තද පොහොර කියන එක එහෙනම් ස්වායත්තයි අපි ස්වායත්ත නිසා ස්වායත්ත අපි අංකණය කරේ x වලින් පරායත්ත විචල අපි අංකණය කරේ මොකෙන්ද y වලින් එහෙනම් පළදාව කියන එක y. එහෙනම් අපි දැන් අඳුරගත්තා ස්වායත්ත විචල්‍යයි පරායත්ත විචල්‍යය අතර වෙනස. එහෙනම් ස්වායත්ත විචල්‍ය අපි කිව්වා x කියලා පරායත්ත විචල්‍ය අපි කිව්වා y කියලා. දැන් අපි නැවත බලුවොත් එහෙම විනාඩියක් අරගෙන සහසම්බන්ධතාව කිව්වේ විචල්‍යයන් එකක් ගත්තාම මේ විචල්‍ය දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාව අපි කොටස් දෙකකට බෙදලා පළවෙනි එක ස්වායත්ත විචල්‍යය දෙවෙනි එක පරායත්ත විචලය ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් ඇන්ඩ් ඩිපෙන්ඩන්ට් වේරියබල් ඊට පස්සේ අපි මේකේ ස්වායත්ත විචලය x කියලා අංකණය කරා පරායත්ත විචලය අපි y කියලා අංකණය කරා එහෙනම් දැන් අපි කතා කරලා ඉවරයි සහසම්බන්ධතාවයට අදාළ ස්වායත්ත විචලය සහ පරායත්ත විචලය එහෙනම් අපි ඊළඟට කතා කරන්න හදන්නේ මේකේ විසිරී දිස්සහන ගැන එහෙනම් අපි ඊළඟ මාතෘකාව ලියමු ඊළඟ මාතෘකාව ලියමු විසිරිත සතහන විසිරිත සතහන විසිරි විසිරි තිත් මෙදි තිත් ධර්මවල තිත් තිත් සතහන විසිරිත සතහන විසිරිත සතහන අපි කියනවා ස්කැටර් ඩයග්‍රෑම් ස්කැටර් खंडांक සුදුසු පරිදි කණ්ඩාංක තලයක ලකුණු කළ විට ලැබෙන තිත් සමූහය ලැබෙන තිත් සමූහය ලැබෙන තිත් සමූහය විසිරිත සටහන ලෙස හඳුන්වයි විසිරිත සටහන ලෙස හඳුන්වයි එහෙනම් අපි මේකට ගාණක් හදලා බලමු අපි මේකට පොඩි ගාණක් හදමු විසිරිත සටහන අපිට තවත් දුරටත් අවබෝධ කරගන්න මේකට පොඩි ගාණක් හදුවා අපි. අනි එහෙනම් අපි උදාහරණ කියලා ලියමු උදාහරණ. උදාහරණ. මාත් එක්ක මේ එහෙනම් උදාහරණ ලියාගමු. ACBS ආයතනයට අදාළ ACBS ආයතනයට අදාළ एसीपी सायदने आधार है प्रचारक पीरीवै प्रचारक पीरीवै सहा विकुरुम आदायम पहात देख बे राइट देख මේකට අදාළ වකුගක් ඇඳගන්න.
वर्षय प्रचारक पिरिवेय මෙකොනම් ආදායම ඔන්න දැන් අපි මේකට පොඩි වගුවක් ඇඳගත්තා දැන් මේ වගේ අපි හිතමු වර්ෂ 5ක් තියෙනවා 2015 2016 2017 2018 2019 ප්‍රචාරක පිරිවැය අපිට දීලා තියෙනවා රුපියල් 1000 වලින් විකුණුම් ආදායමත් අපිට දීලා තියෙනවා රුපියල් 1000 වලින් එහෙනම් අපි ලියාගමු 2015 දී 100යි 120යි 130යි 140යි 150යි ඊට පස්සේ විකුණුම් ආදායම प्रचार दावे की वो प्रचार ले सदा भी ये ढंग करने का वैरी बिन्दे विकुनु मारा है मत एक साफ़ एक शब्द को देवे तो नहीं ना बिना से नो ये तो बोले तब मैं यहाँ पे क्यों भी एक के एक स्वायत्त या लिट्टे के ना पराया नहीं किया दहस से लेते रहती है ने देसी ये के निरक्षण देखाई निरक्षण पनस्ता लक्ष्य होता है और ना अपने दील की ये नवाई में ना प्रचार के में ये दवाई भी करूं माने दील अपने की ये नवाई ना पहले का मिलिया गमो विसीरी की सराहना आनी ने विसीरी विसीरी की सराहना विसीरी की सराहना आनी ने दे विसीरी की सराहना आनी ने कि वहाँ मापित है दील की ये नवाई का प्रचार है तो पीवे आनी का अपने दील दी ना විකුණුම් ආදායම දැන් අපි දන්නවා මේකේ ස්වායත්ත කවුද පරායත්ත කවුද කියලා වර්ෂයක් දීලා තියෙනවා හැබැයි අපි දන්නවා අපිට මේකේ ඕන වෙන්නේ ස්වා තුනක් දුන්නාට ඒ කියන්නේ වර්ෂයේ ප්‍රචාරක පිළිවෙල විකුණුම් ආදායම තුනක් දුන්නාට අපිට සංඛ්‍යාවේද අපිට අපිට ඕන වෙන්නේ විචල දෙකක් තියෙනවා ඒ තමයි ස්වායත්ත විචල අනිත් එක පරායත්ත විචල දැන් අපි බලමු මේකේ ස්වායත්ත විචල කවුද මේකේ පරායත්ත විචල කවුද කියලා स्वायत्त विचार लगाओ देना प्रचारक के लिए एक कुरुमान है दवार्षे स्वायत्त विचार ले दवाई है ना प्रचारक के लिए मंगे ना मेरे कहने तक दागा ना एक्सपीर है ना विकुलुमान है मुख्य विकुलुमान है ना वाई यहाँ दागा तमा वाई देख मामा विसिरिति सटाहना दिन ने आया विसिरिति सटा अभी क्यों हुआ स्वायत्त विचार ले सां परायत्त विचार ले अंतर तीर संबंधता आवे සුදුසු පරිදි කණ්ඩායම් කතාලේක ලකුණු කරාම ලැබෙන තිත් සමූහය අපි කිව්වා විසිරි තිත් සටහන කියලා. එහෙනම් ඔන්න මම මේකට අදාළ අභ්‍යාසය ලිව්වා. දැන් මෙහෙනම් මාත් එක්ක හැමෝටම අඳින්න පුළුවන් විසිරි තිත් සටහන. අපි ආයෙම දැන් විසිරි තිත් සටහන. දැන් මේකට අදාළ ඔන්න උදාහරණ අපි පළවෙනි උදාහරණ අපි මේ කරන්නේ 19 එක. ඔන්න අපි අඳිමු විසිරි තිත් සටහන. විසිරි තිත් විසිරි තිත් සටහන අපි කොණින් අදිනවා විසිරි තිත් සටහන ඔන්න අපි කණ්ඩායම් තලයක් ඇඳලා ඔන්න අපි දන කණ්ඩායම් තලයක් ඇඳගාම මේක අපිට ඉස්සල්ලාම මම ඔන්න අක්ෂර නම් කරන්න හදන්නේ ඔන්න මූල ලක්ෂය ඊට පස්සේ අපිට x අක්ෂය මොකක්ද ප්‍රචාරක පිළිවෙල ඔන්න एक साक्षी है अभी तीस में एक साक्षी तब मैं अभी यानी स्वायत्त नहीं चल रही प्रचार का फिर ये भी कभी दिल दिल रुपया दहास बजे इधर पास से वही अक्षय का प्रमुख अधिकार वही अक्षय में तीस से मैं परायत्त नहीं चल रही यही ना अभी एक लिए ना मतलब विकुनुम विकुनुम आदायम विकुनुम आदाय एक है बल एक अभी दिल दिल रुपया दहास बनी, right? Then, देखा मेरे तेरे में आक्षेप ठीक है, लाखों लोग कर रहे हैं। सीए कसी विस्से कसी अपनी है कसी आपने ये कसी पाना, ये ना हम लोग देख रहे हैं। मैं भी उन्होंने बोला आक्षेप लाखों कर रहा था, बस हम भी कर।
100 ලකුණු කරා නම් 100 මම මේක ලකුණු කරනවා 10 ගානේ අරගෙන. දැන් මම මෙතෙන් ගා මෙතෙන්ට දිවිහිලා 100 එකක් මම ඉඳලා තරලා නැති නිසා මම මොකද කර මේක කෙටි කර ගන්න. එතකොට මේක පටන් ගන්න මෙතන. 100 110 120 130 140 150 ඔන්න මම ලකුණු කරගත්තා. ප්‍රචාරක පිරිවේ ලකුණු කරා 100 110 120 130 140 150 සුදුසු පරිදි මොන හරි පරිමාණයක් ගන්න සුදුසු පරිදි කණක් හරිය ලකුණු කරා. එහෙනම් ඊට පස්සේ අපි ලකුණු කරන්න තියෙන y අක්ෂය වලින් තියෙන අඩු එක 200 250 ඊට පස්සේ ගියේ 300 350 400. එහෙනම් මම මේක ලකුණු කරන්නම්. මේකත් අපි කෙටි කරගමු. කෙටි කරගෙන මේක අපි පටන් ගමු කියන 200 250 ගන්න එක ලේසි. 200යි 250යි 300යි 350යි 400යි. right. දැන් අපි මේ 20 30 ලකුණු කරන්න හදන්න. ඔන්න ප්‍රචාරක පිරිවැය 100 දී විකුණුම් ආදායම කීයද? 200යි. ඊට පස්සේ 120 දී කීයද? 120 දී 250යි. මොනම ලකුණු කරා 120 දී 250යි. 130 දී කීයද? 300යි. 130 දී ලකුණු කරා 300යි. 140 දී කීයද? 140 දී 350යි. 150 දී කීයද? 400යි. ඔන්න මම ලකුණු කරා මෙන්න විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවය ඒ කිව්වේ ප්‍රචාරක පිරිවැය සහ විකුණුම් ආදාය අතින සුදුසු පරිදි මේ හරියට මම මේක හරියටම පරිමාණයද සුදුසු පරිදි මේ ඊතලදල සුදුසු පරිදි අවශ්‍ය නම් කරලා සුදුසු පරිදි කණ්ඩාන්ත තලයක ලකුණු කරාම ලැබෙන තිත් සමුවේ තිත් ලැබෙන තිත් සමෝහය අපි කියනවා විසිරිත සතහන කියලා විසිරිත තිත් සතහන විසිරිත සතහනයි. එහෙනම් ප්‍රචාරක පිරිවැය විකුණුම් ආදායමයි අපි අක්ෂර නම් කරලා අපි ඇඳ විසිරිත සතහන ඒකට අපි කිව්වා විසිරිත තිත් සතහන විසිරිත සතහනයි. ඊට පස්සේ අපි ඊළඟට එන්න හදන මේ සම්බන්ධතා ගැන සම්බන්ධතා වර්ග කීපයක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා සම්බන්ධතා කියන්නේ එක එක සම්බන්ධතා තියෙනවා. අපි අහලා තියෙනවා සම්බන්ධතා ගැන. අපි මේ කතා කරන්න හදන්නේ රේඛීය සම්බන්ධතා ගැන. විසිරිත දසා සම්බන්ධතාවය දැන් අපි කතා කරමු රේඛීය සම්බන්ධතා ගැන. රේඛීය සම්බන්ධතා ගැන රේඛීය සම්බන්ධතාව ගත්තාම මේකත් අපි කොටස් කීපයකට බෙදලා. එහෙනම් අපි ඉස්සල්ලාම පහරින් අපි ලියාගමු සහසම්බන්ධතාවේ සහසම්බන්ධතාවේ ප්‍රභේද සහසම්බන්ධතාවේ ප්‍රභේද. සහසම්බන්ධතාවේ ප්‍රභේද ඒකේ පළවෙනි එක අපි ලියමු ධන සහ සම්බන්ධතාව. ධන සහ සම්බන්ධතාව ධන සහ සම්බන්ධතාව ඒකේ අපි ලියමු විචල්‍යයන් දෙකක් දුන් විට විචල්‍යයන් දෙකක් දුන් විට එක් විචල්‍යයක අගය එක් විචල්‍යයක අගය එක් විචල්‍යයක අගය වැඩි වෙන විට එක් විචල්‍යයක අගය වැඩි වෙන විට අනෙක් විචල්‍යයේ අගයද වැඩි වේ නම් එක් විචල්‍යයක අගය වැඩි වෙද්දී අනෙක් විචල්‍යයේ අගයද වැඩි වේ නම් එම විචල්‍ය දෙක අතර එම විචල්‍ය දෙක අතර ධන සහ සම්බන්ධතාවක් ඇතැයි කියනු ලැබේ. එම විචල්‍ය දෙක අතර ධන සහ සම්බන්ධතාවක් ඇතැයි කියනු ලැබේ. දැන් අපි බලමු
एक विचालने का आगे वैरी भी एक यहाँ पे तो एक्स की है ना एक विचालने का आगे वैरी भी अनेक विचालने आगे अनेक विचालने अभी तो वाई है यार वैरी भी ना वाला यार वैरी भी ना वाला अभी ये यार कितनी है ना वाला तो कोटे में देखना तो तभी ने मोड़ संबंध है अपनी दान दान सह संबंध का वक्त है एक विचालने का आगे वैरी में भी अनेक के नागे विचालने आगे अत वैरी वेन वाना अभी की है ना वां मेरे नातर बीएने दान 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 सह संबंध का वक्त है इधर पासे अभी खाता करेंगे इलेक्ट्रिक मात्रकाव इलेक्ट्रिक संबंध का वक्त ऋण सह संबंध का वक्त ऋण सह संबंध का वक्त एक खता कर लामे, एक खता कर लामे, मेक डाले प्रसारा भी आने, फिर पहले अभी जनसाधारण मतलब एक ताको फोड़ी डाक से यहाँ ये किया गया ना बीबे, इधर खता करते हैं फोड़ी डाक, ये लोग अभी बात का अभी बात कमाने के लिए सामने तो प्रसार एक ना इधर हम अभी ना अरे लेसी, ट्रेन सासा मानता हूँ, एक तभी दिया गया एक विचालने के आगे वैरी बने भी एक विचालने का आगे वैरी बने भी अनेक विचालने आगे अनेक विचालने आगे अडुवे ना अनेक विचालने आगे अडुवे ना इम विचालने देखा आतर इम विचालने देखा आतर ऋण सह संबंधता वा ऋण सह संबंधता वा ඇතයි කියනු ලැබේ ඇතයි කියනු ලැබේ x කියන විචල්‍යයගේ වැඩි වෙද්දී අනෙක් විචල්‍යයගේ මොකද වෙන්නේ අනෙක් විචල්‍යයගේ අඩු වෙනවා එකක් වැඩි වෙන්න අනිත් එක්කෙනා අඩු වෙනවා නම් අපි කියනවා මේ දෙන්න අතර තියෙන්නේ ऋण सह संबंधता ऋण सह संबंधता एक वैडी बेन अनित के ना अटू बेन वाना अपि किये ना बा मेरे ना तर दिए ने ऋण सह संबंधता बाकी है ये ना अपि दान नवा दें दान सह संबंधता दें दान नवा अपि ऋण सह संबंधता इतने पास से कथा करने ताव संबंधता वाती है ना मां ये संबंधता कथा करने इससे ला अपि में दिन ना टा अदाल दाने सह संबंधता वाय रिद सह संबंधता वाय अंतरे प्रसार या नहीं राइट ओन एक्स ओन वाय ओन मूल लक्ष्य एक विचार ले आता भी है बैंड අනෙක් විචල්‍ය යගේ වැඩි වෙලා තියෙනවා නම් මෙතන කොට කියනවා අපි ධන සහ සම්බන්ධතාවක් කියලා ධන සම්බන්ධතාව